මගේ නම ජේ.පී. දයාවති. මං ලෝකවාසී ලංකාවාසී සියලු දෙනා අමතලා මං කතා කරන්න යන්නේ මේ සුභාරංචිය මේ ඔබ සැමටම දෙන්න. මම මට තියෙන කොන්දේක ඇක්කුම ඉඳන් කකුලේ දිගේ එන වේදනාව මම හැම තැනකටම ගියා. මට මේ මගේ ලෙඩේ සුව කරගන්න බැරි වුණා. මිල මුදල් තිබිලත් මං ඉස්පිරිතාල ගානේ ගිහිල්ලා මගේ ලෙඩේට අවුරුද්දකුත් කාලයක් වෙනවා. මේ මම මට මගේ දුවෙක් මාර්ගයෙන් තමයි මට මේ ඇටියුප්ලක්ස් ඒ ආයතනයට යන්න කිව්වේ. මම අනුරාධපුරේ මේ ඇත්තටම මේ මං අන්තිම අසරණ වෙලා තමයි ආවේ. මට කියන්න වචන නැහැ. මේ ඇත්තටම ඩොක්ටර්ලත් ඒ වගේම කරුණාවයි. ඒ වගේ මේ වෙන තැන්වල වගේ නෙමෙයි. හරිම එකමුතුව මම මගේ ජීවිතේට දැක්කේ නැහැ මේ වගේ තැන්. මේ වගේ තැනක් තැන්ක් යුවොත් බොරුයි. ඇත්තටම මේ වගේ තැනට ඔයාලා එන්න ඕන. එක දවසකට හරි ඇවිල්ලා ඔයාලා බලන්න. මං කියන්නේ ඔයාලගේ ඇස් වලින් බලන්න, කන් වලින් අහන්න, මෙතෙන්ට එන්න. අවංකවම අපේ මිල මුදල් නෙමේ, අපිට මිල මුදල් නෙමේ වටින්නේ. අපිට මෙයාලගේ සේවය තමයි මේ අපිට වටින්නේ. ඔයාලා අත් අසරණ වෙලා ඉන්න තැනදී මේ වගේ තැනක් ඇත්තට මෙතෙන්ට එන ලෙඩ්ඩු උස්සගෙන එන්නේ. මගේ ඇස් දෙකට දැක්කා ලෙඩ්ඩු උස්සගෙන ඇවිල්ලා යන්නේ කකුල් දෙකෙන් හිටගෙන. ඒ වගේ ඉතින් අපි ඔක්කොම අසරණ. මේ මුළු ලෝකෙම ඇති සෙනඟ සල්ලි තිබ්බත් යන්නේ එනමන් නැතුව. මං කියන්නේ මේ තැන ඔයාලා කොහෙන් හරි දැනගත්තොත් දවස් දෙකකට හරි ඇවිල්ලා යන්න. ආතරයිටිස් ලෙඩ ස්නායු සම්බන්ධව ඇත්තටම මං ආයුර්වේද ගාන ගියා, ඉස්පිරිතාල ගාන ගියා, ලක්ෂ ගාණක් වියදම් වුණා. මට සුළු මුදලක් තමයි මට මුදල නෙමෙයි. මම නම් හිතන්නේ ඔයාලා ඇවිල්ලා සුවපත් වෙන්න කියලා මම ඔයාලගේ කාරුණිකව ඉල්ලනවා. මේ මෙතෙන්ට එන්න ඕන. මං මගේ අහලා තියෙන දෙවිවරු ඉන්නවා කියලා. නමුත් මං දෙවිවරු දැකලා නැහැ. මං මෙතෙන්ට ආවට පස්සේ ජීවමාන දෙවිවරු මම ඇස් දෙකින් දැක්කා. මගේ පෙර වාසනාවකට තමයි මගේ ඥාති වෙන දුවෙක් මට මෙතන කිව්වේ. මේ දැන් මං හොඳටම සුවපත් වෙලා ඉන්නේ. මං දවස් 11 මං සුවපත් කරා. ඇත්තටම මම මේ ඩොක්ටර්ලාටයි මේ කාර්ය මණ්ඩලයටයි සුබපතනවා. මෙවැනි දෙවිවරු තවත් බිහි වේවා කියලා මගේ වචන සල්වේ මං අවසන් කරා.